මම වීජී පුෂ්පකුමාර වැල්ලවාය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක. විශේෂයෙන්ම අද අපි මෙතෙන්ට පැමිණියේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් පළ කරන්න. විශේෂයෙන්ම මීට අවුරුද්දකට කලින් මේ රටේ විධායක ජනාධිපතිවරයා බවට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වෙනකොට රට තිබුණු තැනත් අද වන විට රට තියෙන තැනත් පිළිබඳව කතා කරද්දී එදා මේ රට බාරගන්න නායකයෙක් නැතුව ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් රට පිරීලා රට අගාධයට වැටිලා රට ගිනි ගනිමින් තියෙන වෙලාවක මේ රට බාර අරගෙන එතුමා ඒ තිබිච්ච පෝලිං යුගය නැති කළා, ගොවියන්ගේ ගොවිබිමේ තිබිච්ච ප්‍රශ්න ටික නැති කළා, ඒ වගේම රටේ කර්මාන්ත ශාලා ටික වැඩ කරන තත්ත්වයට පත් කළා, පාසල් යන දරුවන්ගේ අධ්‍යාපනය ලබන්න පුළුවන් මට්ටමට අධ්‍යාපනය නිසි මගකට ගෙනල්ලා අද රටේ තිබුණු ප්‍රශ්න කළමනාකරණය කළ රට යම් ස්ථාවර තැනකට ගේන්නට රටේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම එතුමා රටේ ජනාධිපති වුණාට පස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට විවෘතව ආරාධනා කරා අපි මේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු කියලා. හැබැයි අපේ රටේ අවාසනාවකට අපේ රටේ ඉන්න දේශපාලන නායකයෝ රට ගැන හිතුවේ නැහැ. රටේ ආරක්ෂාව, රටේ ඉදිරි ගමන, රටේ අනාගතය ගැන හිතන්නේ නැතුව තමන්ගේ දේශපාලන පක්ෂවල අනාගතය ගැන හිතලා, තමන්ගේ දේශපාලන පක්ෂයේ සහ තමන්ගේ අනාගතය ගැන හිතලා ජනාධිපතිතුමාට මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණේ. අපිට මතකයි මේ රට ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටිලා තියෙනකොට මේ රට යම් තැනකට ගේන්න තිබුණු එකම විකල්ප මාර්ගය වුණේ IMF සංවිධානයේ සහයෝගය ලබාගෙන ඒ හරහා මේ රට යම් තැනකට ගේන්න අඩිතාලම දාගන්න. අපිට මතකයි IMF සහයෝගය ගන්න එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට ආරාධනා කරා අපි මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලකට එමු කියලා. හැබැයි ආවේ නැහැ. ඒ වෙනුවට විපක්ෂයේ නායකයෝ කිව්වේ ස්ථාවර ආණ්ඩුවක් නැතුව IMF සහයෝගය ලැබෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම මැතිවරණ නැතුව IMF සහයෝගය ලැබෙන්නේ නැහැ කිව්වා. ජනවරමක් නැති ජනාධිපති කෙනෙකුට IMF සහයෝගය ලැබෙන්නේ නැහැ කිව්වා. මම දන්නේ නැහැ මේ ජනවරමක් ගැන කතා කරන්නේ මොකද්ද කියලා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු ඡන්දේ ලක්ෂ 1.2 දෙක අරගෙන ආපු මන්ත්‍රීවරු ඒ නියෝජනය කරන්නේ මේ රටේ ජනතාවගේ ජනමතේ. ඒ ජනමත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134ගේ සහයෝගය ඇතුව රටේ ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනවරමක් නැහැ කියලා කියන්නේ මොකද්ද කියන එක මම දන්නේ. හැබැයි අද වෙනකොට රටේ ජනාධිපතිවරයා විදියට IMF සහයෝගය අරගෙන IMF වැඩපිළිවෙල සාර්ථක කරගෙන අපිට මතකයි අපිට කලින් තමයි පකිස්තානය වැනි රටවල් IMF සංවිධානයේ සහයෝගය ගන්න ඉදිරිපත් වුණා. අද හැබැයි පකිස්තානය වගේ රටවල් වලට ඒ සහයෝගය ලබා ගන්න බැරි වුණාට නිවැරදි වැඩපිළිවෙල, නිවැරදි ගමන් මාර්ගය ඔස්සේ ගිහිල්ලා ජාත්‍යන්තරය ජය ගන්නා නායකයෙක් විදියට IMF සහයෝගය අරගෙන අද එතුමා රට බාර ගන්නකොට තිබුණු තැනින් රට නව මාර්ගයකට ගෙනල්ලා රටේ ඉදිරි අනාගතය වැඩ කරන රටක් බවට, අනාගත බලාපොරොත්තු තියාගත හැකි රටක් බවට පත් කළා. විශේෂයෙන්ම අද විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් කතා කරනවා IMF සහයෝගය අරගෙන මේ රටේ දිලිඳු ජනතාවට දෙන සුබසාධන කපනවා කියලා. IMF වැඩපිළිවෙලේ යෝජනා කරලා තියෙන සුබසාධන කප්පාදුවක් කියලා. හැබැයි අපි දැක්ක පහුගිය කාලේ ගොවිබිමට ගොවියට සහනාධාර දෙන ගමන් ගොවිතැන කරගෙන යන්න ඒ ශක්තිමත් වෙන අස්වැන්නෙන් ගමේ ඉන්න වීමෝල් හිමියන්ට වීටික අරගෙන කොටලා ගමේ ඉන්න දුප්පත් ජනතාවට මාසෙකට හාල් කිලෝ 10 බැගින් ලබා දෙන්න කටයුතු කරන්න ජනාධිපතිතුමා කටයුතු කරා. විශේෂයෙන් මේක මාස කිහිපයක් තව ඉදිරියට ගෙනියන්නේ කියලා එතුමා උපදෙස් දීලා තියෙනවා. එතකොට මේ දිලිඳු ජනතාවගේ සහනාධාර කැපිල්ල ඊට අමතරව මුදල් හා ප්‍රතිපත්ති සැලසුම් ස්ථායි කරන ඇමතිවරයා විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශේෂයෙන්ම IMF සංවිධානයේ පහුගිය දවස්වල අපි දැක්ක ප්‍රකාශයක් නිකුත් කරනවා. ආර්ථික අවපාතයකට වැටුණු රටක දිලිඳු ජනතාවට තමයි විශේෂ තැනක් දිය යුත්තේ, විශේෂ සොයා බැලිල්ලක් කළ යුත්තේ කියලා. ඒක නිසා එකවරක්, දෙවරක් නෙවෙයි තුන්වරක් දිලිඳු ජනතාව රැකගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ කියන IMF සංවිධානයේ ප්‍රකාශයක් නිකුත් කරා. ඒ අනුව අපි දැක්ක මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අස්වැසුම කියලා වැඩපිළිවෙලක් හදලා මේ රටේ දිලිඳු ජනතාව කොටස් 4කට බෙදලා පවුල් ලක්ෂ 4කට ආසන්න පිරිසක් මාසකට රුපියල් 2500ක් වැනි මුදලක් මාස 6ක්
ජූලි පළවෙනිද ඉඳලා දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ඒ පිරිස රැකබලා ගැනීමේ වැඩපිළිවෙල. ඊට අමතරව තවත් කොටසක් මාසකට රුපියල් 5000 වගේන් දීලා 2024 මාර්තු 31 දක්වා ඒ පිරිස රැකබලා ගැනීමේ මාස 9ක වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඊට අමතරව දිලිඳු පවුල් සඳහා මාසකට රුපියල් 8500 ගානේ වසර 3ක්. ඊට අමතරව අන්ත දිලිඳු පවුල් සඳහා 15000 ගානේ වසර 3ක් ලබා දීලා ඒ අන්ත දිලිඳු ජනතාව රැකබලා ගැනීමේ වැඩපිළිවෙල අද ජනාධිපතිතුමා අතගසලා තියෙනවා. එහෙමනම් අද විපක්ෂය මේ IMF සංවිධානය හරහා මේ රටේ දිලිඳු ජනතාවට ලැබෙන සහනාධාර කප්පාදු කරනවා කියන බොරු බිල් එක මවාපානු. මේ සහනාධාර වලට අමතරව වැඩිහිටි දීමනා, ඒ වගේම වකුගඩු දීමනා, ආබාධිත දීමනා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. මේ වගේ වැඩපිළිවෙලක් මේ රටේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා දිලිඳු ජනතාව රැකබලා ගන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඊට අමතරව අපි දැක්ක පහුගිය දවස්වල කොළඹ නගරයේ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දාලා මේකටත් විපක්ෂය එක එක කතන්දර කිව්වා. එක එක බිල්ල මවන්න උත්සාහ කරා. විශේෂයෙන්ම අපිට මතකයි මීට අවුරුද්දකට විතර කලින් රටේ බුද්ධිංශයක් තිබුණද කියලා නෑ. ජනාධිපතිතුමාගේ ජනාධිපති මන්දිරයට එක එක කාන්තාව කාන්තා සංවිධාන රංගනකම් බුද්ධිංශ දැනගෙන හිටියේ නෑ. ඒ වගේම ජනාධිපති මන්දිරයේ වටකරනකම් බුද්ධිංශ දැනගෙන හිටියේ නෑ. අද අපිට සතුටු වෙන්න පුළුවන් රටේ බුද්ධිංශයක් තියෙයි කියලා. පහුගිය කාලේ අරගල වලට සම්බන්ධ වුණු එක්තරා දේශපාලන පක්ෂයක් කොළඹ විශ්වවිද්‍යාලය අත්පත් කරගෙන ඒ හරහා රටේ නැවත භීෂණකාරී වාතාවරණයක් ගොඩනගන්න උත්සාහ කරා. මේක බුද්ධිංශ වලට දැනගන්නට ලැබුණා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තුල ඉන්න ශිෂ්‍යයන්ගෙන් ඒ තොරතුරු එළියට ඇවිල්ලා ඒ අනුව කොළඹ නගරයේ ආරක්ෂාව තර කරා. විශේෂයෙන්ම මේ රටේ මහජනතාවගේ ආරක්ෂාව, මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න ජනාධිපතිතුමා කිසි විටක පසුබට වෙන්න දෙයි කියන මතක් කිරීම කරන්නට අපි කැමතියි. අංක 1ට ජාතික ආරක්ෂාව තියලා මේ රටේ ජනතාවගේ නිදහස ආරක්ෂා කරන එක අපේ ජනාධිපතිතුමාගේ රජයේ වගකීමක්. විශේෂයෙන්ම නිදහසේ ජනතාවට දෛනික ජීවිතය ගත කරන්න, නිදහසේ මම්මාවත් වල සැරිසරන්න බැරි වාතාවරණයක් හදන්න එක්තරා දේශපාලන පක්ෂවලට, ඒ වගේම සමහර වෘත්තීය සමිති වලට අවශ්‍යතාවය තිබුණාට ඒ සඳහා කටයුතු කරන්න අවස්ථාව දෙන්න ජනාධිපතිතුමා අවස්ථාවක් දෙන්න කටයුතු කරන්නේ. මොකද රටේ ජනාධිපතිතුමාගේ වගකීමක් තමයි මහජනතාවගේ ආරක්ෂාව සහතික කරන එක, රටේ දේපළව ආරක්ෂා කරන එක. ඒකට ප්‍රමුඛතාවය දීලා කටයුතු කරනවා කියන එක අපි විශේෂයෙන්ම මතක් කරන්නට ඕන. ඒ වගේම පසුගිය කාලය තුල රටේ තිබුණු අරාජකත්වයෙන් ගොඩගත්තු රට නැවත දේශපාලන ඕනෑපෑකම් වලට අවස්ථාව දීලා මේ රට ආපස්සට ගෙනියන්න කිසිසේත්ම අවස්ථාව දෙන්නේ නැහැ. අපි දකිනවා දුරදකින නායකයෙක් රටක නායකයෙක් වුණාට පස්සේ වසර 5ක් 10ක් ඉස්සරහට දකින්න පුළුවන් නායකයෙක් වෙන්නට ඕන. අද අපිට මතක් වෙනවා කොරෝනා වසංගතය කියලා වසංගතයක් ගැන අහන්නවත් නොතිබුණු කාලෙක සුවසරිය කියන ගිලන් රථ සේවය ආරම්භ කරන්නට එතුමා කටයුතු කරේ දුරදක්න නායකයෙක් විදියට. ඒ වගේම පහුගිය කාලේ පාසල් අධ්‍යාපනය බිඳ වැටෙන්නට කලින් යහපාලන ආණ්ඩුව තියෙන කාලේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා විදියට ටැප් පරිගණක ගේන්න හැදුවා පාසල් සිසුන්ට. අවුරුදු ගාණක් ඉස්සරහට දකින නායකයෙක් විදියට. අද එතුමා 50 වෙනි සංවත්සරයේ බණ්ඩාරනායක සම්බන්ධතා ශාලාව ආරම්භ කළ 50 වසරක් පිරෙන මොහොතේ කතාවක් කළ කිව්වා. ආසියා පැසිෆික් කලාපයේ වෙනම කලාපයක් බවට, වෙනම බලහුව මාරුවක් බවට පත්වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. බටහිර රටවලින් ආසියාතික කරයට බලය හුවමාරු වෙන තත්ත්වයක් තියෙනවායි කියලා කිව්වා ඉදිරියේ. ලෝක දේශපාලනය පිළිබඳව දැක්මක් තියෙන, අවබෝධයක් තියෙන, ලෝක දේශපාලනය හසුරවන්න පුළුවන් නායකයෙක් අද ලංකාව තුළ බිහි වෙලා තියෙනවා. ඒක නිසා අපි රටේ ජනතාවට ආරාධනා කරනවා දැන් නායකයෝ අත්හදා බලන්න කාලයක් නැහැ. ලංකාවේ නායකයෝ අත්හදා බලලා රැලි හදලා නායකයෝ බලයට ගෙනල්ලා රට වැටුණු තැන අපි කවුරුත් දන්නවා. ඒක නිසා අලුත් නායකයෝ අත්හදා බලන්න කාලයක් නැහැ. අද දුර දකින්න පුළුවන්, ජාත්‍යන්තරය හසුරවන්න පුළුවන්, ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න පුළුවන් නායකයෙක් රටට ලැබිලා තියෙනවා. ඒක නිසා මේ නායකයා සමග ඉදිරියට යන්න ජනතාව පෙළ ගැසිය යුතුයි. විශේෂයෙන්ම අද ජනතාව තුළ ජනාධිපතිතුමා පිළිබඳව විශේෂ පැහැදීමක් ඇති වෙලා තියෙනවා. අපි ගමට ගියාම, නගරයට ගියාම, සමාජයට ගියාම මිනිස්සු 10ක් එක කතා කරනවා නම් 8 දෙනෙක් කියන්නේ ජනාධිපතිතුමාට දැන් රට හදන්න පුළුවන්, ජනාධිපතිතුමාට වැඩපිළිවෙලක් තියෙනවා, රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රට ගොඩගනී කියන දේ අපිට සමාජයෙන් අහන්නට ලැබෙනවා. විශේෂයෙන් මේ ජන මතයත් එක්ක අපි පහුගිය දවස්වල දැක්ක දේශපාලන නායකයෝ හැසිරෙන විදිය, විශේෂයෙන්ම පී හැරිසන් මැතිතුමා නැවත ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 100ක් සමග එකතු වෙන්න කැමතියි කිව්වා. ඒ වගේම අපි දැක්ක වඩිවේ සුරේස් මෙත්තුමා ප්‍රකාශයක් කරනවා, ජනාධිපතිතුමා පිළිබඳව පැහැදීමෙන් ප්‍රකාශයක් කරනවා. මේ දේශපාලන නායකයෝ හරහා අපිට දකින්නට ලැබෙන්නේ මේ රටේ සමස්ත මහජනතාවගේ මතේ,
සමාජයට ගියාම මිනිස්සු කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට හදයි කියලා. ඒක නිසා මේ දේශපාලන නායකයන්ට ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැත් ශක්තිමත් කරන්නට වෙනවා. මහජන මතය දැන් පෙළ ගැසෙමින් තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට හදයි කියලා. ඒකම අපි රටේ ජනතාවට ආරාධනා කරනවා. විපක්ෂයෙන් කියන බොරු අවලාදවලට බොරු මඩ ප්‍රචාරවලට අහුවෙන්න එපා. මේ රටේ දැක්මක් තියෙන නායකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා 20:48 වෙනකොට සංවර්ධිත රටක පහස ලබන්නට මේ රටේ ජනතාවට ලබා දෙන වැඩපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. සංවර්ධිත රටක් 20:48 බිහි කරන්න. ඒක නිසා මේ 20:48 අපි දැක්ක මැයි දිනේ පහුගිය දවස්වල මැයි පළවෙනිදා තිබිච්ච මැයි දිනේ අපි සුගතදාස ගුහස්ත ක්‍රීඩාංගණයේ ඒසි කාමරයක ඉඳගෙන පොසිටිව් මිනිස්සු විදියට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකව මැයි දිනේ සමරද්දී සමහර දේශපාලන පක්ෂ ක්‍රීඩා පිටි අරගෙන මහපාර තෝරගෙන දූවිලි නාගේ මහජන ක්‍රෝභය ඉස්සෙන විදියේ වැඩපිළිවෙලකට ගිහිල්ලා මැයි දිනේ සමරද්දී අපේ නායකයා 20:48 සංවර්ධිත රටක් හදන වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් ස්මාර්ට් විදියට මැයි දිනේ සමරන්න කටයුතු කරා. අපිට විශ්වාසයි ඒ වැඩපිළිවෙලයි කියලා. ඒකම ජනාධිපතිතුමා පහුගිය දවස්වල කිව්වා අධ්‍යාපනයට විශේෂ තැනක් මේ රටේ දීලා හැකියාවෙන් දැනුමෙන් පිරිපුන් තරුණ පරපුරක් ඉදිරියේදී බිහි කරන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වලා දෙනවා කියලා. පහුගිය කාලේ තරුණ තරුණිය යෝජනා කරා සිස්ටම් චේන්ජ් එක. ඒක තමයි මේ සිදුවෙමින් යන්නේ. ඒකට හොඳම දේ තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. දැන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරලා තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බලන්න ජනාධිපතිතුමා විසින්. ඉදිරි වසර 10 තුළ අධ්‍යාපනය විශාල පරිවර්තනයක් කරන්න එතුමා කටයුතු කරනවා කියලා පහුගිය දවස්වල ප්‍රකාශය කරා. මේ හරහා දැනුමෙන් සන්නද්ධ තරුණ පිරිසක් රට තුළ ඇති කළා මේ රට දියුණුවේ මාවතට ගෙන යන වැඩපිළිවෙල තමයි ජනාධිපතිතුමා හදලා තියෙන්නේ. එහෙනම් අපි රටේ ජනතාවට ආරාධනා කරනවා ජනාධිපතිතුමා සමග එකතු වෙලා ගමන යන්න ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්නේ කියන ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි. සුභ උදෑසනක් වේවා. මම පුන්සඳ මහකුඹුර බිබිල එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා. විශේෂයෙන්ම මම පැහැදිලි කරන්න ඕනේ තරුණයෙක් විදියට මීට අවුරුද්දකට පෙර අපේ රටේ සමස්ත තරුණයෝම මහපාරට බැහැලා සිස්ටම් චේන්ජ් එකක් එහෙම නැත්නම් ක්‍රම වෙනසක් ගැන කතා කරා. ඉතින් ක්‍රම වෙනසක් ගැන කතා කරන අවධිය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණේ. එදා එතුමා පැහැදිලිව කිව්වා මේ රටේ සමස්ත තරුණයෝ ඉල්ලන ඒ ක්‍රම වෙනස ඇති කරන්න එතුමා කැප වෙනවා කියලා. ඉතින් එතුමා ජනාධිපතිවරයා විදියට මේ රටේ කඩාවැටෙන ආර්ථිකය ගොඩ ගන්න ගමන් තරුණයන් ඉල්ලපු ක්‍රම වෙනස වෙනුවෙන් එතුමා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළා කියනවා. විශේෂයෙන්ම පහුගිය දවසේ අපි දැක්කා පාර්ලිමේන්තුවේ ආංශික අධ්‍යක්ෂණ කාරක සභාව ඇති කරලා ඒ ආංශික අධ්‍යක්ෂණ කාරක සභාව 17ක් සඳහා සමස්ත රටේ තරුණ තරුණියෝ අවුරුදු 18 35 අතර දක්ෂ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීලා තිබෙනවා 535 දෙනෙකුට ඒ ආංශික අධ්‍යක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වෙන්න. ඒ තෝරා ගැනීමත් ඉතාම පැහැදිලිව විනෝදභාවයෙන් කරලා තිබෙනවා. කිසිම දේශපාලන ભેදයකින් තොරව පත්තරේ දැන්වීම පළ කරලා ඒ වගේම අන්තර්ජාලය දැන්වීම පළ කරලා ඔවුන් නිර්පාක්ෂිකව තමයි ඒ 535 දෙනා තෝරක තිබෙන්නේ. විශේෂයෙන්ම ඒ කමිටු සඳහා පාර්ලිමේන්තුවේ 25 වෙනුවෙන් ඒ කමිටුට තරුණයන්ට නියෝජනය කරන්න හැකියාව තිබෙනවා. පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරන්නේ කොහොමද? ඒක 25 මුදල් කොහොමද අඩුවෙන්ද වැඩියෙන්ද වීදම් කරන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්න කරන්න ඒ තරුණ තරුණියන්ට අවස්ථාව තිබෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ගේ නව යෝජනා ඒ ආංශික කාරක සභාව හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තරුණ තරුණට අවස්ථාව ලැබිලා තිබෙනවා. 2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී ඒ තරුණ තරුණගේ අදහස් ඒකරාශී කරගෙන මේ රට තරුණ තරුණයන්ගේ අදහසුත් එක්ක සංවර්ධනය කරා යන ගමනට තරුණ තරුණයන් දායක කරගන්න ජනාධිපතිතුමා අභිලාෂ කර තිබෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු අධ්‍යක්ෂණ කාරක සභාව සහභාගී වීමට අවස්ථාව දුන් පළමු රට බවට ලෝකයෙන් පළමු රට බවට අපේ රටපත් වෙලා තිබෙනවා. ඉතින් ඒක ඉතාමත් ආඩම්බරයට කරුණක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අපි දියුණුවයි කියලා විශ්වාස කරන රටවල් වලට කලින් අපේ රටේ ගරු ජනාධිපතිතුමා තමයි පාර්ලිමේන්තු කටයුතු වලට රටේ සිවිල් තරුණ තරුණියන් දායක කරගත්තේ කියන එක අපි පැහැදිලිව මතක් කරන්න ඕනි. ඒ වගේම පාර්ලිමේන්තු ආංශික අධ්‍යක්ෂණ කමිටු වල හරහා මුදල් එක් විෂයන් පතයන් වලට මුදල් වෙන් වෙන්නේ කොහොමද? ඒ එක විෂයන් පතයන් වලට මුදල් වැඩියෙන් වෙන් වුණේ කොහොමද? සමහර විෂයන් පතයන් වලට මුදල් වෙන් නොවුනේ කොහොමද කියන එක පිළිබඳව ඒ තරුණ තරුණියන් ප්‍රශ්න කරන්න පුළුවන් කම තිබෙනවා. ඒ වගේම එතනින් ගරු ජනාධිපතිතුමා නැවතුනේ නැහැ. දැන් නව 50ක් ලබන සතිය වෙනකොට මම හිතන්නේ කැබිනට් මණ්ඩලයට ගේන්න සැලසුම් කළා තිබෙනවා ජනසභා 50. ජනසභා 50 හරහා සෑම ග්‍රාම නිලධාරී වසමකට ජනසභාවක්. මේ ජනසභාවත් අනිවාර්යයෙන්ම දක්ෂ තරුණ තරුණියන්ට විශේෂ අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. ඒ ජනසභාවලට සහභාගී වෙලා
ගම දියුණු කරන්න අදහස් දෙන ගමන් රට දියුණු කරන්නත් අදහස් ලබා දෙන්න ඒ ජනසභා ආරාමේ රටේ සමස්ත දක්ෂ තරුණ තරුණියන්ට අවස්ථාව ගරු ජනාධිපතිතුමා ලබා දෙන වෙනවා. ඒ වගේම මම දැක්ක ගරු ජනාධිපතිතුමා පසුගිය දවසේ ප්‍රකාශ කරා තරුණ සේවා සභා හරහා ක්‍රියාත්මක කරන යොන් පාර්ලිමේන්තුව සක්‍රිය කරන්නත් ගරු ජනාධිපතිතුමා තරුණ සේවා සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ ඇමතිතුමාටත් පැහැදිලි උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් තිබෙන තරුණ සංවිධාන යෞවන සමාජ සම්මේලන වගේ තරුණ සංවිධාන සියල්ල ඒකරාශී කරලා තරුණයන්ගේ අදහස් ජනසභා හරහා මේ පාර්ලිමේන්තු ආංශිකාරික සභා හරහා මේ රටේ සමස්ත සංවර්ධනය කරා තරුණගේ අදහස් ආයෝජන ලබා ගන්න සැරසුම් කළා තිබෙනවා. ඒක තමයි තරුණයෝ විදිහට අපිත් එදා පාරට බැලලා ඉල්ලීමක් කරේ. රටේ රාජ්‍ය පාලනය, රාජ්‍ය තන්ත්‍රයේ ක්‍රමය පිළිබඳව අපිට විමසිල් කරන්න, ඒ වගේම අපිට ප්‍රශ්න කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා සමස්ත තරුණයෝ ඉල්ලීමක් කරා. ඒ අවස්ථාව ගරු ජනාධිපතිතුමා පැහැදිලිව ඉතාමත් ක්‍රමානුකූලව ලබා දෙන බවට දැන් පැහැදිලිව තිබෙනවා. ඉතින් දැන් තරුණ තරුණට බයක් සැකක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ට පුළුවන් මේ රටේ මුදල් වියදම් කරන්න මොනවටද, අඩුවේ මුදල් වියදම් කරන්න මොනවටද කියන එක පිළිබඳව පාර්ලිමේන්තු අධීක්ෂණ කාර්ය සභා හරහා ප්‍රශ්න කරන්නත්, ජනසභාව හරහා ගම්මට්ටමින් ඔවුන්ගේ යෝජනා ජනසභාවට ඉදිරිපත් කරන්න තරුණ තරුණට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මම පැහැදිලි කරන්න ඕනි, මේ රට ඉතාමත් ආර්ථික අර්බුදයක තිබ අවස්ථාවක IMF සංවිධානය අපිට මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්න ඉදිරිපත් වුණා. IMF දූත පිරිසක් මේ වෙනුවට අපේ ලංකාවට පැමිණලා තිබෙනවා. ඔවුන් ඉතාමත් පැහැදිලිව පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් තබලා පැහැදිලිව කිව්වා මූල්‍ය අර්බුදයෙන් ගොඩෙන්න ශ්‍රී ලංකා රජය ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ ගත් ක්‍රියාමාර්ග ඉතාමත් ප්‍රශංසනීයයි කියන එක පැහැදිලිවම ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ දූත පිරිස ප්‍රකාශ කළා. ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම දේශීය ණය ප්‍රතිවගත කිරීමට ඔවුන් විමසිලිමත් වුණත් දේශීය ණය ප්‍රතිවගත කිරීමට ඔවුන් මැදිහත් නොවන බවටත් ඔවුන් ප්‍රකාශ කළා තිබෙනවා. ඒ වගේම IMF ණය ලැබුණත් 2023 වර්ෂය වෙන විට 3%ක ආර්ථික සංකෝචනයක් මේ රටේ ඇති වෙනවා කියන එකත් ඔවුන් පුරෝකථනය කළා තිබෙනවා. ඒ වගේම 2024 වෙන විට 1.5%කින් ප්‍රසාරණය වෙන බවටත් ඔවුන් පුරෝකථනය කරලා තිබෙනවා. ඇත්තටම අපිට සතුටුදායක ආරංචියක් ඒක. 2024 වෙනකොට මේ රටේ ආර්ථික ප්‍රසාරණ වෙනවා කියන්නේ අපේ රට යම් තාක් දැනකට පත් වෙනවා කියන එකනවා. එතෙක් මේ රටේ දුකී දුප්පත් ජනතාව, අන්ත අසරණ ජනතාව රැකගන්න විශේෂ වැඩපිළිවෙළක් ගරු ජනාධිපතිතුමා අස්සැසුම හරහා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම මාසයකට සහල් ලබා දීමේ වැඩපිළිවෙළකුත් දුකී දුප්පත් ජනතාව වෙනුවෙන් සානාධාරයක් විදිහට ක්‍රියාත්මක කර යනවා. මේ ආර්ථික හැකිලිම තුල මේ වර්ෂය තුල අන්ත අසරණ ජනතාව රැකගන්න තමයි ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම පැහැදිලිව කියන්න ඕනේ, විපක්ෂයේ දැන් බොරු බිල්ලෝ මාමින් යනවා. රගර තනමට වටිනවා නම් මොනරු ඉද්දින් වලිකුකුලා මේ රටේ ජාතික පක්ෂියා බවට පත් වෙන්නේ නැහැ. වගේ විපක්ෂය බොරු බේගල් මාමින් බොරුවට රඟපාමින් යනවා. විපක්ෂයත් අන්න ඒ වගේ තමයි, මොනරු වගේ තමයි බොරුවට රඟපෑවට ඔවුන්ට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ රට ඉස්සරහට ගෙනියන්න. ජනාධිපතිතුමා දුරදක්නා නුවණින් පැහැදිලිව අනාගතය දැකමින් ජනාධිපතිතුමා ඉස්සරහට මේ රට ඔහුගේ සීලු මද්දකින් භාවිතා කරමින් ඉදිරියට යනවා කියන එක පැහැදිලි. දැන් විපක්ෂයේ බොරු බිල්ලෙක් මවමින් යනවා. අපේ ජාතික අර්ථසාධක අරමුදලට මේ හරහා දැඩි හානියක් වෙනවා කියලා. ඒ වගේම දේශීය බැංකු පදිරිට මේ හරහා දැඩි හානියක් සිද්ධ වෙනවා කියලා. ගරු ජනාධිපතිතුමත්, මහා භාණ්ඩාගාර අධිපතිතුමත්, ගරු රාජ්‍ය මුදල් අමාත්‍යතුමත් විශේෂයෙන්ම පැහැදිලිව ප්‍රකාශ කළ තිබ්බා ජාතික සේවක අර්ථසාධක අරමුදලටත්, ඒ වගේම දේශීය බැංකු පදිරට කිසිම හානියක් මේ හරහා සිදුවන්නේ නැහැ, එහෙම සිදුවන්න දෙන්නේ නැහැ කියලා ගරු ජනාධිපතිතුමා විශේෂයෙන් පැහැදිලි කළ තිබ්බා. අපි ජනතාවගේ ඉල්ලීමක් කරන්නේ විපක්ෂය මොන වගේ බිල්ල මෙව්වත් ගරු ජනාධිපතිතුමා විශ්වාස කරන්න. මේ වසර තුල එතුමා කරන් ආපු වැඩපිළිවෙල දිහා බලලා ගරු ජනාධිපතිතුමාගේ වචනේ අවසාන වශයෙන් විශ්වාස කරලා එතුමත් එක්ක ඒකරාශී වෙලා එතුමාට මේ ශක්තිය ලබා දෙන්න කියලා මම මේ රටේ සමස්ත ජනතාවගේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම විපක්ෂයේ ඉන්න පක්ෂ නායකයෝ මොන විදියට රංගන රැඟුවත්, මොන විදියට බිල්ලු මැව්වත් විපක්ෂයේ ඉන්න සීලුම අනිත් මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ බුද්ධිමත් මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. ගරු ජනාධිපතිතුමා මේ ගෙන යන වැඩපිළිවෙලට, මේ තරුණයෝ සහ මේ රටේ සමස්ත බුද්ධිමත් ජනතාව ඒකරාශී කරන මේ ගෙන යන රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලට ඔබතුමාලා හද සාක්ෂිය ඇතිව එකගව ගරු ජනාධිපතිතුමාගේ දයක් ශක්තිමත් කරන්න එකතු වෙන්නේ කියන ඉල්ලීම මම තරුණයෙක් විදිහට ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි. මම දඹගොල්ලේ පදුමසිරි ස්වාමින් වහන්සේ මීට කලින් ජනාධිපතිවරුන්ට බොහෝ සෙයින් උදව් උපකාර කරමින් ඡන්ද සටනේ නියලුණ හාමුදුරුවම. නමුත් දැන් මම එස්සත් ජාතික පක්ෂයට සම්බන්ධව ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය දෙන්න ඉදිරිපත් වෙලා සිටිනවා. විශේෂයෙන්ම මේ මොහොතේ සඳහන් කරන්න ඕන රනිල් මහත්තයා පිළිබඳව අපට කීවේ, අපට හැඳින්වුවේ
කොන්ද පනන්නේටි නායකයෙක් කියලා. නමුත් අපේ රට වැටුණ වෙලාවේ රට ගොඩ ගන්න කොන්ද පන ඇතයි කියන නායකයන්ට ආරාධනා කළා. ඔවුන් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරපු මොහොතේ කොන්ද පන නැතයි කියපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට ගොඩනගන්න ඉදිරිපත් වුණා. එතුමා දැන් මේ රට ගොඩගත්තා. අපට දැන් පේනවා කාටද කොන්ද පන තියෙන්නේ, කාටද කොන්ද පන නැත්තේ කියලා. සැබවින්ම සැබෑ කොන්දක් තියෙන නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා පිළිබඳව දැන් අපට තියෙන්නේ පුදුමාකාර විදිහ පැහැදීමක්. ඒ නිසා පක්ෂ පාට ભેද සියල්ලම පසක දාලා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙන්න අපි සියලු දෙනාම සැදී පැහැදී ඉන්නා බව මතක් කරන්න කැමතියි. ඔබ සියලු දෙනාමත් අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහය ලබා දෙන්න කියලා මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.